අද නෙත්ති FM ධර්ම දක්ෂිනාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සිහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී අපේ මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද නිත් නාලිකාවේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සඳහා මාතෘකා කරගන්න යොදාගත්තු ඒ ධර්ම කාරණාව අපේ පිංගුතුන් දන්නවා කර්මී පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ ඊතා වටින පැහැදිලි කරපු විස්තරයක් දේශනා කරපු
දේශනාවක් තමයි මේ චූල කම්ම විභංග සූත්‍රය කියන්නේ. කර්මයේ පිළිබඳව අපේ භාග්‍යවතුන් වහන්සේ අපට මනාකොට දේශනා කරපු සූත්‍ර දේශනාව. මෙහි නිදාණය අපි කලින් මතක් කරලා තියෙනවා. සුබ කියලා මානවකෙක් හිටියා. මේ මානවකයාට දැනගන්න ඕන කමක් තිබුණා මේ මිනිස්සු සමහර කෙනෙක් කල්පාවුෂ්ක වෙන්නේයි සමහර කෙනෙක් දීර්ඝාවුෂ්ක වෙන්නේයි සමහර කෙනෙක් නිරෝගිමත් වෙන්නේයි සමහර කෙනෙක් බොහෝ රෝග වෙන්නේ රෝගී වෙන්නේයි සමහර කෙනෙක් වර්ණවත් සමහර කෙනෙක් දුර්වර්ණයි මොනවද මේකට හේතුව මෙන්න මේ කාරණාව විස්තර කරලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ මේ ලෝකේ යමෙක් දීර්ඝාවුෂ්ක වෙනමනම් යමෙක් කල්පාවුෂ්ක වෙනමනම් මේ හැම දෙයකටම හේතු වෙන එකම කාරණාවයි තියෙන කර්මය. කම්ම දායාදා, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණා, කම්මං සත්තේ විභජති. කර්මයේ තමයි දායාද දෙන්නේ. කැමති දේ අකමැති දේ දෙන්නේ කර්මය. කර්මයේ තමයි අපි උපද්දවන්නේ. මිනිසෙක් වෙනවද, තිරිසන් සතෙක් වෙනවද, දෙවියෙක් වෙනවද? කර්මයේ තමයි අපේ ඥාතියා, ළඟම ඉන්න කෙනා තමයි අපේ කර්මය. කර්මයේ තමයි අපට පිළිසරණක් වෙන්නේ. සත්‍යයන්ව බෙදන්නේ කර්මයේ මතින්. එහෙම කියලා භාග්‍යතුන් වහන්සේ මේ සුභමානවකයට ඇති වෙලා තිබිච්ච ප්‍රශ්න 14න් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණා කිහිපයක් අපි මේ වෙනකොට සාකච්ඡා කළා. පහුගිය දේශනාවෙන් අපි විස්තර කරා සමහර කෙනෙක් අල්පේශාක්‍යය සමහර කෙනෙක් මහේශාක්‍යයයි. එහෙම වෙන්නේ හේතුව මොකද්ද? ඒක තමයි ඉරිෂ්‍යාව. අපි ගිය සතියේක දේශනා කරා. ඉරිෂ්‍යා කරන කෙනා අල්පේශාක්‍ය වෙනවා, ඉරිෂ්‍යා නොකරන කෙනා මහේශාක්‍ය වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඊළඟ ප්‍රශ්නෙට පිළිතුර මානවකය දැන් ඔහුගේ ප්‍රශ්නේ වෙලා තිබුණේ සුබ මානවකයාගේ ප්‍රශ්නේ වෙලා තිබුණේ මේ සමහර කෙනෙක් අල්ප භෝග සහිතයි. ඒ කියන්නේ දුප්පත් වෙලා ඉපදලා තියෙනවා. සමහර කෙනෙක් මහා භෝග සහිතයි. බොහෝ ධනේ දීපල සහිතව ඉපදලා තියෙනවා. එතකොට කෙනෙක් කල්ප භෝග වෙන්නේ කෙනෙක් මහා භෝග සහිත වෙන්නේ මොන කාරණාව නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානවකය යම් ස්ත්‍රියක් හෝ යම් පුරුෂේ දෙන්නේ නැත්තම් නදාතා දෙන්නේ නැත්තම් සමනස්සවා ශ්‍රමණයන්ට බ්‍රාහ්මනස්සවා බ්‍රාහ්මණයන්ට ආහාර පාන වස්ත්‍ර යාන මාලා ගන්ධ විලේපන ඇඳම් පුටු ආලෝක මිනි මේ කියන දස දාන වස්තුන් වලින් යමෙක් දන් දෙන්නේ නැත්තම් යමෙක් දෙන්නේ නැත්තම් ඒ කෙනා ඒ නොදෙන කර්මයෙන්ම ඊළඟ ජීවිතේ ගිහිල්ලා අපායක උපදිනවා නිරේගාමී ජීවිතයක් ලබනවා දන් නොදෙන කෙනා මතු ජීවිතේ ගිහිල්ලා නිරේක උපදිනවා දන් නොදුන්නෝ කියන්නේ දන් නොදෙනව කියන්නේ මේ ලෝභසිත නැතිකමට නොදෙනව නෙවෙයි තමන් ළඟ තියාගෙන නොදීම මේ ලෝභසිත ඇති වෙන්නේ ternary අන්න ඒ ලෝභසිත නිසා ඇති වෙන ඒ අකුසල කර්මී විපාක දුන්නොත් මරණාසන්න මොහොතේ ඒ කෙනා ගිහිල්ලා ඊළඟ ජීවිතේ උපදිනවා නිරේක නිරේගාමී ජීවිතයක් ලබනවා හැබැයි කර්මයේ කරන්න කලින් හෝ කර්මයේ කරයින් පස්සේදී ලැබෙන ඒ සිත විපාක දුන්නොත් ඒ කෙනා ගිහිල්ලා මනුෂ්‍ය ලෝකයක ඉපදිනවා මනුෂ්‍ය ලෝකයක ඉපදුනොතින් මේ අල්ප භෝග සහිත කෙනෙක් බවට පත් වෙනවා හිසට වහලක් නැ ඉනට වස්ත්‍රයක් නැ බඩට ආහාරක් නැ අන්න එහෙම කෙනෙක් වෙලා තමයි ඒ කෙනා උපදින්නේ ඒක දුර්වල බව ඒ පුද්ගලයා ලබන දුර්වල බව තමන්ට පිංඔතුණී තමන්ගේ ජීවිතය තුළ මේ දානේ කියන කාරණාව හරියට සම්පූර්ණ කරගත්තේ නැති වුණොත් ඒ පුද්ගලයාගේ පිංඔතුණී ඊළඟ ආත්ම භාවයේම මහ දුක්ඛිත ආත්ම භාවයක් බවට පත් වෙනවා බොහෝ ධනෙ තියන අය පෙර ජීවිතවල දන් දීපු අය පෙර සසරේ පිං කරපු දන් දීපු අය මේ ජීවිතේ මනුෂ්‍ය භවය ලැබලා තියෙනවා බොහොම සැපවත් මනුෂ්‍යාත්ම භාවයෙන් ලැබලා තියෙනවා නමුත් සමහර කෙනෙක් තමන්ට මේ ධනෙ ලැබුණේ මම පෙර ජීවිතේ දන් දුන්නු නිසා කියන මේ සම්මා දිට්ඨිය
පහළ වෙනවා හරි අඩුයි. පෙර අතීත ජීවිතවල මම හොඳට දන් දීලා තියෙනවා. ඒ නිසා අද මට මේ භවභෝග සම්පත් ලැබිලා තියෙනවා. යමෙක් පින් උතුණි සැප ලබනවා නම් ඒ සැප ලබන්නේම අතීත ජීවිතේ දන් දුන්න නිසාමයි. පෙර භවයන්වල දාහණය සම්පූර්ණ කරපු නිසාමයි පින් උතුණි යම් කිසි කෙනෙක් යම් සැපයක් ලබනවා නම් ලබන්නේ. එතකොට ඒ පුද්ගලයාට ඒ ලැබෙන සැපවත් ජීවිතය ඔහු නිරපරාදේ ගත කරලා ගෙවලා දානවන නැවත නැවත කුසල් පුරන්න ඔහු ඒක භාවිතා කරන්නේ නැත්තම් ඒක ඔහුගේ තියෙන අඥානකම ඒක ඔහුගේ තියෙන බාල බව අපි මේ දේශනාව ආරම්භයේ මේකට නිදාණයක් වෙච්ච උදාහරණ කතාවක් කිව්වා පිඟුතුන් මුලින් ඉඳලා මේ දේශනාව ශ්‍රවණය කරා නම් සමහර කෙනෙකුට ඒක මතකයේ ඇති අපි මේ දේශනාව ආරම්භයේදී උදාහරණයක් කිව්වා ඒ තමයි මේ සුභමානවකයාගේ තාත්තගේ උපමාව සුභමානවකයාගේ තාත්තා කියන්නේ තුදි ගමේ අධිපතිව හිටපු තෝදේය බමුණා කොච්චර ධනෙ තිබුණද කහවණු කෝටි 87ක් ධනෙ තිබුණා කහවණු කෝටි 87ක ධනයක් කිමි මහ සිතානන් කෙනි තෝදේය බමුණා කියන්නේ නමුත් බමුණගේ පින්වතුනි හැම විලාවකම තිබිච්ච සංකල්පය මොකද්ද දෙන්නපා දුන්නොත් ඉවර වෙනවා දෙන්න දෙන ඉවර වෙනවා ඒ නිසා පුළුවන් තරම් රැස් කරගන්න කියලා කියන්නේ දැන් ওই වගේම සිටුවරේ හිටියා සැබැත්නුවර ආනන්ද සිටුවරයා කියලා මූලසිරි කියන තමන්ගේ පුතාට හැම වෙලෙම උපදෙස් දුන්නා දෙන්න එපා අපි දෙන්න දෙන්න අපේ ධනෙ ඉවර වෙනවා වැඩිපුර වියදම් කරන්නත් එපා එතකොට ඉවර වෙනවා මේ ධනිය මී මැසා මී බින්දුව බින්දුව අරගෙන තමයි මී වදේ පොරවන්නේ වේයා පස් කැටේ කැටේ ගෙනල්ලා තමයි මහා තුඹසක් බඳින්නේ අපිත් ඒ වගේ පොඩ පොඩ හරි ධනෙකට එකතු කරලා අපි ධනෙ රැස් කරගමු කියන මෙන්න මේ අනුශාසනාව තමයි මූලසිරි සිටුවරයට ආනන්ද සිටුවරය දුන්නේ ඒක තමයි පුතාට දුන්න අවවාදය ආනන්ද සිටුවරයට පිඟුතුනි 40 කෝටියක් ධනෙ තිබුණා නමුත් මරණයට පත් වෙලා ආනන්ද සිටුවරේ ගිලිපොදුනේ කොහෙද තෝදී බමුණ ඉපදිච්ච තැන අපි දන්නවා ඒ තමයි බල්ලෙක් කියලා ඉපදිලා භාග්‍යතුන් හසිට බොරලා තෝදී බ්‍රාහ්මණයා ඊළඟ ජීවිතේ ගිලිපොදුනේ නිරේ තමයි පුදුනේ ආනන්ද සිටුවරේ ගිලිපොදුන ඊළඟ ජීවිතේ රොඩී කුලයක ඉපදිච්ච ඔහුට කන්න බොන්න අඳින පළඳින කිසිවක් ලැබුණේ ඔහුට නෙවෙයි ඔහුගේ පාප කර්මය කොච්චර භයානකද කියලා කිව්වොතින් මුළු කුලයටම ඔහුගේ පාප කර්මය බලපෑවා. ඔහු උපන්න දවස් ඉඳලා මුළු කුලයටම පිඟුතුනේ කන්න නැති වුණා. මුළු කුලයටම කන්න නැති වුණා. ඒක තමයි කියන්නේ දන් නොදෙන කෙනාට ඊළඟ ජීවිතේ දන් නොදෙන කෙනාට ඊළඟ ජීවිතේ දුර්වල ජීවිතයක් තමයි ලැබෙන්නේ. දුප්පත් ජීවිතයක් තමයි ලැබෙන්නේ. නමුත් ආනන්ද සිටුවරයා දැන් රොඩී කුලයක ඉපදිලා ඉන්නේ ආනන්ද සිටුවරේ දන්නවද පෙර ජීවිතේ තමන් මේ වගේ මහ සිටුවරේ කියලා ආනන්ද සිටුවරේ දන්නේ නේ නමුත් ආනන්ද සිටුවරයා අර පෙර පුරුද්දට වගේ තමන් කලින් ජීවිතේ සිටුවලා හිටපු මාලිගාව දිහාවට යනවා බඩට ආහාරක් ඉල්ලගන්න කඩමාළු කෑල්ලකොත් ඇඳගෙන කැඩිච්ච පිඟන් කෑල්ලකොත් හොයාගෙන දකින මිනිසුන් අප්‍රිය කරන අප්‍රසන්න රූපයක් ඇතුව ආනන්ද සිටුවරයාගේ රූපය ගැන විස්තර කරලා තියෙන ධර්මී පංසුපිසාච ප්‍රේතෙක් වගේ කියලා. කවුද මේ පංසුපිසාච ප්‍රේතයා කියන්නේ? පංසු කියන්නේ පිළිකුල් කරනවා කියන එක. පිළිකුල් කරන ශරීරයක් තියෙන්නේ මේ ආනන්ද සිටුවරයාට. කිසිම කෙනෙක් ඒ ශරීරය දැක්කට අනුකම්පාවක්වත් ඇති වෙන්නේ නැහැ. දකින මිනිසුන් අප්‍රිය කරන අමනාපයක් ඇති කරන රූපයක් තිබුණේ. බලන්න පින්වතුනි සංසාරයේ හැටි කවුද අද මේ කඩමාළු කෑල්ලක් ඇඳගෙන ඉන්නේ කලින් ජීවිතේ කහවණු ලක්ෂ ගණන් වටින කම්බල වස්ත්‍ර වලින් මහවෝ රිදි දරපු කෙනේ කවුද මේ කැඩිච්ච පිඟන් කෑල්ලක් අරගෙන තැන් තැන් වල හිඟමනේ යදින්නේ 40 කෝටියක් ධනිය තියාගෙන පින්වතුනි ලෝකයේ තියෙන අග්‍රතම ආහාර පාන අනුභව කරපු කෙනේ අද යනවා යන්තම් මේ බඩගිනි වේදනාව නැති කරගන්න විසිකරන හරි බත් කටක් ඉල්ල ගන්න. කාලිවරල විසිකරන හරි බත් ටිකක් ඉල්ල ගන්න දැන් මේ යනවා. මොන බන සංසාරයේ තියෙන බිය කරු බව ආනන්ද සිටුවරයගේ කතාව අහලා
අපතුල ඇති කරගන්න ඕන අපිතුල බයක්. ඔහුටත් එහෙමනම් අපිත් මේ විදියට දන් දෙන්නේ නැතුව පින් නොකරගත්තොත් අපට වෙන්නේ මෙන්න මේ වගේ කර්ම විපාක ගෙවන්නේ. අපට සිද්ධ වෙන්නේ මේ වගේ කර්ම විපාක ගෙවන්නේ. අන්න ඒ යථාර්ථය අපි හැම වෙලාවකම පින්ඔතුනි අවබෝධ කරගන්න ඕන. ලෝතුරා සම්මා සම්බුදුරජන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කළ ආංගේ දහම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවක් උනත් දන් දෙන්න ඕන ගිහියෙක් උනත් දන් දෙන්න ඕන දෙවියෙක් උනත් දන් දෙන්න ඕන දානේ කියන එක මේ හැම කෙනෙක්ම සම්පූර්ණ කරන්න ඕන කාරණාව. නමුත් අපේ දාණයට පිංඔතුනි ප්‍රබල හානියක් කරනවා මේ ලෝභය. ලෝභය මහා හානියක් අපට කරනවා. මසුරු බව අපට විශාල හානියක් කරනවා. අපි යමක් දෙන්න ගියා. අපේ හිත පිංඔතුනි තනින් තනින් විවිධ විවිධ කරුණු දක්වමින් අදිනවා අපසට දෙන්න දෙන්නේ නෑ. ඒ තරම් අති භයානක දෙයක් තමයි මේ ලෝභය කියලා කියන්නේ. බලන්න පිංඔතුනි මේ ලෝභය ආනන්ද සිටුවර ඇති කොච්චර හානි කරාද කියලා කියන්නේ. දැන් අද දුර්වලෙක් කරලා මේ ලෝභය අද ආනන්ද සිටුවරේව දුර්වලෙක් කරලානේ. රාජකීය භෝජනාගාරේ ලෝකයේ අග්‍රතම ආහාර අනුභව කරපු කෙනා ලක්ෂයක් වටින කම්බල වස්ත්‍ර වලින් රෙදිමහල් අඳපු කෙනා ඊටාම සුවපහසු සයනයන් මත සුවසේ නිදාගත්තු කෙනා මහා මන්දිරයක මහ සිටුවරෙක් වෙලා ජීවත් වෙච්ච කෙනා අද ගහක් යට ගලක් යට පේමන්ට් එකක් උඩ පාරක් අයිනේ අවුවට වේලෙමින් වැස්සට තෙමීමින් ජීවත් වෙනවා. බලන්න ලෝභය කොයිතරම් හානියක් කරාද. රාජකීය භෝජනාගාරයේ ආහාර අනුභව කරපු කෙනාව අද තනින් තනින් බිම වැටිලා තියෙන විසි කරලා යන මිනිසු කාලෙවරලා විසි කරලා යන ආහාර අනුභව කරන කෙනෙක් බවට පත් කරලා ලක්ෂයක් වටින කම්බල වස්ත්‍ර ඇඳපු කෙනා අද කඩමාළු කෑල්ලකින් තමන්ගේ වැසියුතු ස්ථාන ටික විතරක් යන්තම් වහගෙන ජීවත් වෙတဲ့ වෙන කෙනා. එහෙම කෙනෙක් බවට පත් කළේ කවුද? අර කර්මී විසී. එතන බලන් ලෝභය අපිට කොච්චර හානියක් කරනවද? අපේ ජීවිතේ පින්වතුනි නීරස කරලා දාලා තියෙනවා. අපේ ජීවිතේ විනාශ කරලා දාලා තියෙන මේ ලෝභය. ඔක තමයි පින්වතුනි මේ යථාර්ථය. ඔබටත් මටත් මේ දහම හරියට අවබෝධ කරගත්තේ නැති වුණොත් ඔබේ මගේ හිතේ උපන්න මේ කෙලෙසොත් ඇදලා දාන්න ඊට වඩා මහ භයානක අනතුරු තියෙන ජීවිතවලට. ඒකටයි බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ඒ දුකෙන් මිදෙන්නට අවශ්‍ය කරන දහම අපිට හරියාකාරව පෙන්වලා දුන්නේ. ඒ ධර්මයේ හරියට අවබෝධ කරගත්තේ නැති වුණොත් ඒ ධර්මය අපිට අහන්න අවස්ථාවක් නොලැබුණොත් අපි සසරේ පිංගුතුනි කොච්චර අසරණ වෙන්නේද? අනාගතේ කොච්චර අසරණ වෙයිද? අතීත ජීවිතවල කොච්චර අසරණ වෙලා ඇද්ද? ආනන්ද සිටුවරයා තමන්ම හදපු මාලිගාවට යන්නේ. ගහල එලවනවා. බැනල එලවනවා. මූලසිරි තමන්ගේ පුතාට මුණ ගැහෙනවා. සේවකයන්ට කියනවා මේ පෙරේතයවට ගහලා අර ඈතේ පින කුණු කුටික විසි කළා දාන්න. පේන්නේ නැද ඔය මූණ හැටි? දොස් කිව්වා. ඉතින් ඒ වෙලාවේදී පින්ඔතුණී දුරජානන් වහන්සේ මේක දිහා දැකලා දේශනා කරනවා මේ ලෝකේ මිනිස්සු හැසිරෙන විදිය. ලෝකේ මිනිස්සු පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මේ බාලෝ අඥානය මට දරුවෝ ඉන්නවා කියලා දරුවෝ වෙනුවෙන් වෙහෙසෙනවා. මට ධනෙ තියෙනවා කියලා ධනෙ වෙනුවෙන් වෙහෙසෙනවා. මට දරුවෝ ඉන්නවා මට ධනෙ තියෙනවා දැන් මම සුරක්ෂිතයි දැන් මට නිදහසේ පාඩුවේ ඉන්න පුළුවන් කියලා සමහර කෙනෙක් මේ සැඳෑ සමය ගත කරන අපි දැකලා තියෙනවනි. ඇත්තටම තමන් නිදහස් වෙච්ච කෙනෙක්ද? කොහොමද තමන් නිදහස් වුණා කියලා කියන්නේ? නිදහසක් ලබන්නේ නැති මේ ජීවිතයේ තියෙන බරවලි. බොහෝ ධනයක් උපයගත්තු කෙනාට හිතෙනවා දැන් මට බාධා කරන්න මේ ලෝකේ කවුරුවත් නැහැ. මම දැන් බොහොම ස්ථාවරයි. මම දැන් බොහොම ශක්තිමත්. මම බොහොම ස්ථාවරයි. මම දැන් බොහොම ශක්තිමත්. ඔහොම හිතනවා. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අත්තාහි අත්ත නොනාතු කුතෝ පුත්තා කුතෝ ධන. අත්තාහි අත්ත නොනාතු. මහණෙනි එහෙම හිතන්න එපා. තමන්ටවත් තමන් නැහැ. ඒ තමන්ටවත් තමන් නැහැ කියලා කියන්නේ.
අපි පිංගතුන් බලන්න අපි ලෝකේ බොහෝ දේවල් වෙනුවෙන් වෙහෙසෙනවා කැප වෙනවා ඒක ඇත්ත ධනිය උපයන්නේ වෙහෙසෙනවා දරුවෝ වෙනුවෙන් වෙහෙසෙනවා හිතවතු ඥාතින් වෙනුවෙන් වෙහෙසෙනවා අපි පිංගතුන් ගොඩාක් වෙහෙසෙනවා නමුත් ওই වෙහෙසෙන ජීවිතය තුළ ඔබ වැඩිපුරම වෙහෙසලා තියෙන කවුරු වෙනුවෙන්ද කියලා හොයල බැලුවොත් තමන් වෙනුවෙන් බලන්නකෝ තමන් වෙනුවෙන් කොච්චර වෙහෙසෙනවද දවසකට කීවන් ගියක් නානවද ඇඟ හොදනවද දවසකට වේල් කීයක් කනවද දවසකට දෙතුන් පාරක් නාන වැඟ හොදනවා දවසකට තුන් වේලක් ආහාර ගන්නවා දවසකට කිහිප වතාවක් වස්ත්‍ර මාරු කරනවා මගුල් ගෙදරට යනකොට එක වස්ත්‍රයක් මල ගෙදරට යනකොට තව වස්ත්‍රයක් විනෝද ගමනක් යනකොට තව වස්ත්‍රයක් ගෙදර ඉන්නකොට තව වස්ත්‍රයක් කඩපිරට ගියොත් තව වස්ත්‍රයක් එහෙම වස්ත්‍රින් වස්ත්‍රි මාරු කරනවා දවසකට කොයිතරම් සුවඳ වලින් මේ ශාරීරිය සුවඳවත් කරනවද कोई तरह माले पवलिंग मे शरीर लसन करोयतरंग विहिसेन ओबे ओय खय यम तनक रोगी उनो अभी तुम आता पाने नेति विनवा अत कोई विलावकवा थीतन मद मे मनुष्य इपदीचे दवसिंदला मम विनुविंग उड़ाक विहिसुना एक टुकृतुकुन सलकला मे मनुष्य गात मम नेगिट्ट वन्नोन कियलार पाने नेति वे चात पिंगो तुनी नेगिटी नवद नेगिटी निने रोगी ඒ රෝගිය සෝපත් කරගන්න නම් අපිට ඒ රෝගිය සම්බන්ධයෙන් ප්‍රතිකර්ම කරලම තමයි සෝපත් කරගන්න වෙන්නේ වෙන්නත් පුළුවන් සෝපත් නොවෙන්නත් පුළුවන් නමුත් අපි මේ තරම් වෙහෙසෙන මේ කයවත් අපට කෘතගුණ සලකන්නේ නෑ ති බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කුතෝ පුත්තා කුතෝ දනං කවර පුතුන්ද කවර ධනියද අපි පුතුන් වෙනුවෙන් කොච්චර වෙහෙසෙනවද අපි ධනේ වෙනුවෙන් කොච්චර වෙහෙසෙනවද පිංගුතුන් බලන්නකො දරුවෙනුවෙන් කොච්චර වෙහෙසෙනවද සමහරලාට යුතුයකම් කරන්නේ සමහරලාට පිංකම් ගෙදරකට යන්නේ දරුවන්ගේ වැඩ නිසා පිංකමක් කරන්නෙත් නැහැ සමහර අය දරුවන්ගේ වැඩ කියලා නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරනව මහණෙනි නුඹලට කවදාහරි දවසක නුඹලා කැමති දෙයක් නුඹලට ලැබෙනවන ලැබෙන්නේ නුඹලා කරගත්තු පින නිසාමයි නුඹලට අකමැති දෙයක් කවදාහරි දවසක ලැබෙනවන ලැබෙන්නේ නුඹලා කරගත්තු පව නිසාමයි ඔය දෙක නිසා තමයි නුඹලට ඔය ලැබීම නොලැබීම කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා ඒක හැම වෙලාවකම වඩා ගන්න. තමන්ට කැමති දේවල් ලබන්න නම් අවශ්‍ය වෙන්නේ තමන් පුළුවන් තරම් දන් දෙන්න. පින කියන එකට කිසි වෙලාවක බාධාවක් කරගන්න එපා. තමන්ගේ ලෞකික ජීවිතය. නමුත් බොහෝ දිනේ ලෞකික පංචකාමයේ විනුවෙන්නේ පින් උතුණි වැඩිපුරම වෙහෙසෙන්නේ. කියෙන් කී දෙනාද බලනකො පිංගොතනි හිතන්නේ මම මැරෙන්න කලින් මෙහෙම දානයක් දීලා තියා ගන්න ඕන මම මැරෙන්න කලින් මෙහෙම පූජාවක් කරලා තියා ගන්න ඕන මම මැරෙන්න කලින් හරියට සිල් සමාදන් වෙලා ඉන්න ඕන කියෙන් කී දෙනාද බලනකො පිංගොතනි මේ සිතුවිල්ල පහළ වෙලා ඒ දෙකට යොමු වෙන්නේ මම තනි හැම කෙනෙක්ම පිංගොතනි පංචකාමයේ වෙනුවෙන් කැප වෙන්නේ ඒක අවබෝධ වෙන්න නම් අපිට හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕන සසරේ වඩපු හොඳ ප්‍රඥාවක් තිබුණොතින් මෙවන් බුද්ධෝත්පාද කාලයක පිංගුතුනි එක ලොකු ලාභයක් එක ලොකු දායාදයක් නමුත් එහෙම හැම කෙනෙකුටම ලැබෙන්නේ නොලැබෙන ඕන තරම් ඉන්නවා බාගතුනන්සේ වැඩ හිටපු කාලෙත් හිටියා මේ ජීවිතෙත් ඉන්නවා ඒ බාල බවට පත් වුනොත් මෙවන් වටින කාලයක් පවා පිංගුතුනි වැය කරන්නේ සංසාරේ බොහෝ දුක් සහගත ජීවිත ලබන්නමයි බොහෝ දුක් ජීවිත ලබන්න ඒ කාලය කැප කරන්නේ අකුසල් වඩන්න අකුසල් කරන්න තමයි බොහෝ දෙනෙක් කැප වෙන්නේ. නමුත් පිංගුතුනි හැම වෙලාවකම තමන්ගේ ජීවිතය කල්පනා කරලා බලන්න මේ ලැබිච්ච ජීවිතය කොයියම්මෝ මොහොතකදී අත්හරින් ලැබුණොතින් ඔබ හිතනවද ඔබට ඊළඟ ජීවිතේ මීට වඩා උසස් ජීවිතයක් ලැබෙයි කියලා. ඒකට අවශ්‍ය කරන කටයුතු ටික හරියට කරලා නැති වුණොත් අපේ පිංගුතුන් හිතන්නේපා ඔබේ සිතුවිල්ලට උසස් ජීවිතයක් සසරේ ලැබෙනවා කියලා. එම සිතුවිල්ලට ලැබෙන්නේ ඉන්සමි ලැබිච්ච ජීවිතය
අපි පිංගුතුන් හරියට භාවිතා කරන්න. නමුත් බොහොම අවාසනාව තමයි අද සමහර කෙනේ පිං කරන්නෙත් නැහැ. ඒක වෙන කාරණාවක්. හැබැයි සමහර කෙනෙක් ඉන්නවනේ පිංගුතුනි තවත් කෙනෙකුට පිං කරන්න ඉඩ දෙන්නෙත් නැහැනේ. තවත් කෙනෙකුට පිං කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. බලන්නකෝ අපේ සමාජයේ මිනිසුන් කොච්චර අඥානද කොයිතරම් බාලබවින් යුක්තද සංසාරයේ සමහර කෙනෙකුගේ ජීවිතේ කොයිතරම් භයානක අනතුරකද තියෙන කෙනෙක් හොඳට වැටහෙනවා පිංගුතුනි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේට සකසල පූජා කරපු සම්බුද්ධ පූජාවක පින්තූර ටිකක් ඔය අන්තර්ජාලයකට දාලා බලන්නකෝ කී දෙනෙක් පිංගුතුනි දොස් කියනවද කී දෙනෙක් පිංගුතුනි නිඳා පහස කරනවද භාග්‍යතුන් වහන්සේට බයිනවා දන් දුන්නු අයටත් බයිනවා බණ කියන හාමුදුරටත් බයිනවා කොයි තරම් පෞකම් ගොඩද පිංගුතුනි මේ රැස් කරගන්නේ හැබැයි මම නිතරම කියන කරුණක් අදත් අපේ පිංගුතට මතක් කරනවා මේ බුද්ධ ශාසනයට බැනුම් අහන වෙනවා කියන එක නම් අලුත් දෙයක් නෙවෙයි ඒක හැරි පැරණි දෙයක් බාගතුනාංශේ වැඩ ඉන්න කාලෙත් ඕන තරම් බැනුම් අහලා තියෙනවා බාගතුනාංශේ පිරිනොම් පෑවෙන් පස්සේ බැනුම් ඇහුවා ඉතින් දැනුත් එහෙමයි බුද්ධ ශාසනේ බණිනවා කියන කාරණාව කොයි කාලෙත් වෙන දෙයක් ඒක අලුත් දෙයක් නෙවෙයි අපිට නමුත් ඔතන තියෙන ගැටලුව මොකද්ද ඔතන තියෙන ගැටලුව තමයි ඒ පව කරගන්න අය සංසාරේ පිංගුතුනි කොච්චර දුක් විඳිද කියන කාරණාව ওই බාලයන්ට පිංගුතුනි ඕක වැටහෙන්නේ නෑනේ දැන් බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ අසද්දෘශ මහා දානේ දිද්දිතර කාලෙමති අපහැදුනා භාග්‍යතුන් වහන්සේ පිරිනවන් පෑවෙන් පස්සේදී ද්‍රෝණ අටක ධාතුන් වහන්සේලා රජවරු අට දෙනෙක් ගිහිල්ලා තියාගෙන වන්දනා කරද්දී ඒත් ඇමතිවරු 86000ක් බැනලා රටේ ජනතාව 86000ක් දෙනෙක් බැනලා අවීචයට ගියා 86000ක් දෙනෙක් අවීචයට ගියා ඊට පස්සේ කාලේ කොච්චර පිංගුතුරි පිංකම් වලට බැනලා නිරේ ජීවිත ලැබලා තියෙනවද දානේ කියන්නේ එහෙම හැම කෙනෙකුටම අනුමෝදන් වෙන පුළුවන් දෙයක් නෙවෙයි ඒකනේ කියන්නේ භාග්‍යතුන්සේ නවේ කදරියා දේවලෝකං වජಂತಿ බාලාහවේ නප්පසංසන්ති දානං මේ තද මසුර කවදාවත් දෙව්ලොව යන්නේ නේ තද මසුර කවදාවත් දෙව්ලොව යන්නේ නේ මොකද හේතුව බාලයා පින අනුමෝදන් වෙන්නේ නැති නිසා ඒ බාල බව ඔවුන්ගේ සංසාරයට අතිවිශාල හානියක් කරනවා අර අබුද්ධෝත්පාද කාලයක එක සිටුවරෙක් දවසක් දන් දෙනවා මේ සිටුවරයාගේ ළඟ වැඩ කරන එක සේවකෙක් සිටුවරයා දන් දෙනවට කැමති නැහැ දානයට පිංගුතුනි හරියට බාධා කරනවා සමහර යාචකයෝ ඉල්ලගෙන ආවම ඒ මිනිසුන්ට ඔරවනවා යමක් ඉල්ලුවම අත් දෙක පිටිපසට තියලා බැඳ ගන්නවා කැමති නැහැ දෙන්න බලන්න පිංගුතුනි කොයිතරම් පෞකාර ජීවිතයක්ද ඒ ජීවිත මම නම් කියන්නේ මේව දකිද්දී අපේ පිංගුතුන් පිං කර කර ප්‍රාර්ථනා කරන්න නිවන් දකින්නකම් බුද්ධෝත්පාද කාලයක හෝ වේවා අබුද්ධෝත්පාද කාලයක හෝ වේවා අනේ මට නම් මෙහිම සිතුවිලි පහළ වෙන ජීවිත ලැබෙන්න එපා කියලා මොන වගේ සිතුවිලිද බලන්න පිංගතුනි අර සේවකියා මේ දානට විරුද්ධ වෙන්නේ තමන්ගේ ධනෙන් දන් දීලාද නෑ සිටුවරේ දන් දෙන්නේ සිටුවරේගේ ධනෙන් සේවකිට අවශ්‍ය කරන වැටුප ගෙවනවා වැඩ කරනවට නෝ සිටුවරේගේ ධනෙන් දන් දෙන්නේ අනුන්ගේ ධනෙන් දෙන දාණය දැකලා පිංගුතුනි අනුමෝදන් වෙන්න බෑ කියලා කියන්නේ කොයිතරම් පෞකාර පාපී ජීවිතයක්ද කියලා බලන්න ලබලා තියෙන්නේ අතිශයින්ම පෞකාර ජීවිතයක් පිංගුතුනි ලැබිලා තියෙන්නේ නත් මෙරළ ගිල කොහෙද ඉපදුනේ ඊළඟ ජීවිතේ වැලි කාන්තාරයක මහ දරුණු ප්‍රේතෙක් විලා දුක් විඳා කොහොම ජීවිතයද ලැබුණේ ඇස් දෙක වපර වෙලා මේ හණු දෙක එකට එකතු වෙන්න බෑ හණු දෙකම දෙපැත්තට පිහිටලා තියෙන්නේ මේ කටේ හණු දෙක දෙපැත්තට පිහිටලා තියෙන්නේ ඇස් දෙක වපරයි ඒ විතරක් නෙවෙයි පිංගුතුනේ අත් දෙක තියෙන පිටුපසට පිහිටලා අත් දෙක ලැබිලා තියෙන පිටුපසට වෙන්නේ ඉස්සරහට ගන්න බෑ අත් දෙක බලන්න පිංගුතුනේ එදා ඒ මිනිසයා හානි කරගත්තේ කාටද තමන්ටමයි තමන්ගේ ජීවිතයටමයි මේ හානිය කරගත්තේ අදත් ඔය අන්තර්ජාලේ ඕන තරම් දාණයට නිගා කරන උදවි ඉන්නවනේ. ඔවුන් ඇත්තටම අසරණයි. ධර්මයේ දන්නේ නැහැ. බණක් හරියට අහලා නැහැ. මෝඩකමට, බාලකමට, තමන්ට හිතෙන දේවල් ලියලිය බණිනවා.
නමුත් ඒ ඇත්තටම බැන 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 හානි කරගන්නේ කාටද? තමන්ටමයි. තමන්ගේ සංසාරයටමයි හානි කරගන්නේ. සම්මාදිට්ඨියක් තියෙන කෙනෙක් කවදාවත් ඒවට විරුද්ධව අදහස් දක්වන්න එපා. කරුණාවෙන් කරුණක් දෙකක් පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් නම් කරුණක් දෙකක් පැහැදිලි කරලා ඔවුන්ගේ බාලභවෙ මුදවන්න උත්සාහයක් ගන්න. හැබැයි ඔවුන් එකට එක බැන 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 කරුණ දක්වන්න යන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ තමනුත් අනුතරකටපත් වෙනවා. නමුත් පින්වතුනි බලන්න ඒ මිනිසු ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ පූජාවට බැනලා ඒ හානිය කරගන්නේ කාටද? තමන්ටමයි. තමන්ගේ සංසාරයටමයි හානිය කරගන්නේ. අර සේවකයා සිටුවරයාගේ දානෙට බැන්නේ සිටුවරයාගේ දානෙට බාධා කළේ ඇත්තටම බාධාව කරගත්තේ සිටුවරයටද? නෑ තමන්ටමයි. බැනල 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 බැනලා ඔහු ඔහුගේ හිතේ තියෙන ඒ ලෝභ චේතනාව කොහොම හරි පිට කරගන්නවා. නමුත් අන්තිමටම පින්වතුනි ඔහු ඒ හානිය කරගෙන තියෙන කාටද? ඔහු හානිය කරගෙන තියෙන තමන්ටමයි. ඒ වගේ තමයි ගොඩාක් අයගේ ජීවිතවලට වෙන්නේ. ඒ නිසා තමන්ට යමක් තේරෙන්නේ නැත්තම් හොඳම දේ තමයි නොතේරෙනවා නම් අදහස් නොදක්වා ඉන්න එක. බාගතුනා සේකන දේශනා කරේ යෝ බාලෝ මඤ්ඤති බාලයන් පඬිතෝ චාපිතේනසෝ කියලා. බාලේ තමන් බාලේක් බව දන්නවා නම් ඒ කරුණින් ඔහු පඬිතේ. ඒ කියන්නේ ඔහු හැම කල්ම පඬිතෙක් නෙවෙයි හැම කාරණාවකින්ම. ඔහු දන්නවා නම් මට තේරෙන්නේ නැහැ කියලා. මම බාලේ කියලා. බාලයා තමන් බාලේක් බව දැනගන්න එකම ඔහුට ඒ කාරණාවෙන් ඔහු පඬිතෙක් වෙනවා. ඒ කරුණෙන් පමණක් ඔහු පඬිතේ. හැබැයි බාලෝව පඬිතමානි බාලයා හිතනවා නම් මම පඬිතේ කියලා. සවේ බාලෝති වොච්චති ඒ කාන්තේ මොහ බාලේක්මයි. ගොඩක් අයට පින්වතුනි ඔන්නෝයි කොටස තමයි ජීවිතේ ලැබිලා තියෙන්නේ. ගොඩක් අයගේ ජීවිතවල ඉස්මතු වෙන්නේ ආන් ওই කාරණාව. බාල භවින් ලැබිච්ච ජීවිතය ඔහු හිතනවා තමන් අති පඬිත ජීවිතයක් ලැබලා තියෙන. තමන්ට සියල්ල තේරෙනවා සියල්ල වැටහෙනවා කියන ඥාණයෙන් තමයි තමන් ජීවත් වෙන්නේ කියලා තමයි හිතන් ඉන්නේ. ඒ නිසා බාගතුනාසික බුද්ධ පූජාවට බයිනවා. තව කෙනෙක් දානයක් දුන්න මේකට බයිනවා. හැබැයි ඔය අනුන්ට දෙන ටික තමන්ට ලැබුණොත් දෙන කෙනාට ප්‍රශංසා කරනවා. ඒක තමයි ලෝකේ හැටි. ඒක තමයි මේ කෙලස් බර කෙලස් වලින් බර වෙච්ච හිතක් තියෙන පුද්ගලයාගේ හැබැයි යථාර්ථය. ඔය දෙන ටික තමන්ට ලැබුණොත් තමන් දෙන කෙනාට ප්‍රශංසා කරලා අතිශයම සතුටු වෙලා තමයි පිඟුදුන එක පිළිඅරගන්නේ. එතකොට අය සංකල්ප එතකොට අර කලින් දක්වපු අනුශාසනාවල එකක්වත් ඔහුගේ ජීවිතය තුල ඉස්මතු වෙන්නේ. ඒ නිසා අපේ පිඟුතුන් මේක හරියට අවබෝධ කරගන්න. තමන්ට මේ ලැබිච්ච වටින ජීවිතය නිර්පරාදේ සංසාරයට අවඩක් වෙන පිණිස පාවිච්චි කරන්න එපා. මොකද ඔබ මම කරන කර්ම ඔබ මටම තමයි පිඟුතුනි සංසාරේ ගෙවන්න වෙන තනියම. කවුරුවත් අපිත් එක්කලා ඉන්නේ නෑ මේ කර්ම ටික ගෙවන්න. අඩුගානේ කොටසක්වත් බාර ගන්න කවුරුවත් ඉන්නේ නෑ. අපිටම තමයි තනියෙන් මේ ටික ගෙවන්න වෙන්නේ. එස තමන්ට ලැබිච්ච ඒ පුණ්‍යවන්ත ජීවිතෙන් උපරිම ඵල නෙලා ගන්න අපේ පිඟුතුන් විහිසෙන්න. එහෙම පුණ්‍යවන්ත ඕන තරම් අපි බාගතුන් හසගේ ශාසනයේ හිටියනේ. කොයි තරම් පිරිස හිටියද ලැබිච්ච ජීවිතේ වටිනකම තේරුම් අරගෙන ඒ ලැබිච්ච ජීවිතේ උපරිමටම තමන් භාවිතා කරලා සංසාරේ මහා සැපලඹපු ජීවිත පිඟුතුනි ඕන තරම් අපේ ධර්මයේ තියෙනවනේ. මට මේ කාරණාව කියනකොට නිතරම මතක් වෙන අති විශේෂ චරිතයක් තමයි අර අසද්දෘශ මහදානේ වෙලාවේ හිටපු ජුණ අමාත්‍යවරයා. ජුණ අමාත්‍යවරයා බලන්න කොසල් රයිතුමා දවස් 7කට රජකම දුන්නම ජුණ අමාත්‍යවරයා තෝරගත්තේ මොකද්ද? කොසල් රයිතුමා දීපු අසද්දෘශ මහදානියට ජුණ අමාත්‍යවරයා සතුටු වුණා. අනුමෝදන් කරගත්ත පින ඕක දැනගත්තු කොසල් රජතුමා ජුණ අමාත්‍යවරයාට දවස් 7කට රජකම දුන්නා. දැන් දවස් 7ක් කොසල් රටේ රජු ජුණ අමාත්‍යවරයා. මේ කොසල් රට කියන එක තේරුම් කරගන්න නම් අද කාලේ බොහොම බලවත් රටක්වත් අපිට උදාහරණයකට ගන්න වෙනවා.
ඇමරිකාව රුසියාව චීනය වගේ බොහෝම බලවත් රටක් තමයි උදාහරණයකට ගන්න වෙන්නේ මොකද කොසල් රට කියන්නේ ආන් ඒ වගේ රාජ්‍ය මේ රටේ රජු ජුන අමාත්‍යවරයා මේ දවස් හතේ මොකද කරන්න හිතුවේ රජුගේ භාණ්ඩාගාරයේ තියෙන දෙන් තමන්ගේ යටතේ චතුරාංගනේ සේනාව තින්නේ තමන්ගේ යටතේ රටේ ජනතාව ඉන්නේ තමන්ගේ යටතේ රජුගේ මාලිගාවේ ඉඳලා සියල්ලක්ම කෙම දැන් දවස් හතකයිති කරු තමන් කොච්චර සැප සම්පත් ගොඩක් මේ දවස් හතේ විඳින්න තිබුණද සමහර කෙනෙකුට ලොකු ධනයක් ලැබුණම ඔහු තෝරගන්නේ පංචකාමී විඳින්නේ ඔහු තෝරගන්නේ පංචකාමී ඔහු පංචකාමීන් තමයි ඔහු සතුටු වෙන්න තෝරගන්නේ මෙහිම රටක රජකම ලැබුණත් පින්දින අද කාලේ වගේ ගත්තොත් කෙනෙක් මොනව කරයිද ඇමරිකාව වගේ රටක දවස් හතකට ජනාධිපති වුණොත් කෙනෙකුට මොනව කරයිද එක දවසක් බලයි ජනාධිපතිතුමා ගමන් කරන වාහනේ කොච්චර මොන වගේද කියලා මොකද ඒ වාහනේ ගමන් කරන ජනාධිපති වෙන්න ඕනනේ තව දවසක් තෝරගනීමි ජනාධිපතිතුමා ගමන් කරන ගුවන් යානය මොන වගේද කියලා බලන්න තවත් දවසක් තෝරගනීමි ජනාධිපතිතුමා ජීවත් වෙන මන්දිරය මොන වගේද බලන්න ඔහොම දවස් හත බෙදාගනි ඉතින් ගොඩක් අය කරන්නේ ඔවගේ තැන්වලට ගිහිල්ලා එහෙම අවස්ථාවක් ලැබුණොත් ඉතින් ෆොටෝ අරගෙන ඔවගේ දේවල් කරන එකනේ කරන්නේ තමන් ජීවිතේ නොවිදුපු සැපයක් මේ තමන්ට විඳින්න ලැබුණේ ඒ නිසා මේ සැපේ අත්හැරගන්න නැතුව මං කොහොම හරි මේක විඳිනවා කියලා හිතාගෙනනේ පින්වත්නි ජීවිතය විඳින්න වෑයම් කරන්නේ ඒකේ වරදක් නෑ මොකද තමන්ට පිනට ලැබිච්ච දෙයනේ නමුත් බලන්න මේ ජුන් අමාත්‍යවරයා කියන්නේ අති විශේෂ ඥානයක් තියෙන කෙනෙක් මට ඒකයි මේ අමාත්‍යතුමාගේ ජීවිතය පිළිබඳ මේ තරම් ඇල්මක් පැහැදීමක් තියෙන්නේ ඔහුට කොච්චර සැප විඳින්න ඉඩකඩ තිබුණද තමන්ට මේ දවස් හත තුළ නමුත් ඔහු තෝරගත්තේ මොකද්ද අසද්දෘශ මහා දානිය වගේ දවස් හතක් දන් දෙන්න තීරණය කළා දන් දුන්නා ඔහුර රාජ සැප සම්පත් ඉඳින්න කැමැත්තක් නැතුව නෙමෙයි නමුත් ඔහු කළේ මොකද්ද අර දක්ෂ ව්‍යාපාරිකයෙකුට ධනයක් ලැබුණම ඒ ධනය ආයෝජනය කරනවා ඊට වඩා වැඩි ධනයක් හම්බ කරන්න. දක්ෂ ව්‍යාපාරිකයෙක් එහෙමයි. ජුන අමාත්‍යවරයෙක් කෙනෙක් එහෙම කෙනෙක්. ඔහු අර දවස් 7 සංසාරේ ජීවිත අසංඛ්‍ය ගණන් සැප ලබන ජීවිත ඔහු හදාගත්තා. ඔහු සංසාරේ අසංඛ්‍ය ගණන් ජීවිත වලට සැප ලබන්න පුළුවන් වෙන විදියට ඔහු අර දවස් 7 පින් උතනේ හදාගත්තා. අනේකයි ජුන්න මාත්‍යවර අතිශයම ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ. මං කියන අදත් සමහර කෙනෙකුට සමහර ජීවිත ලැබිලා තියෙනවා. ඒ ජීවිත ඔවුන්ට පෙර පින් කරලා ලැබිච්ච ජීවිත නමුත් අද භාවිතා කරන්නීම පව් කරන්නේ. විවිධ විවිධ පැතිවලින් පවු කරනවා සසරේ පිනට ලැබිච්ච ධනිය අද පවු කරන භාවිතා කරනවා සමහර කෙනෙක් පින් කරන භාවිතා කරන අයත් විශාල ප්‍රමාණයක් ඉන්නවා නමුත් පවු කරන භාවිතා කරනවා තමන්ට සසරේ පිනට ලැබිච්ච ප්‍රඥාව උගත්කම දැනුම පවු කරන භාවිතා කරනවා තමන්ගේ සසරේ පිනට ලැබිච්ච තමන්ගේ ජීවිතය පවු කරන භාවිතා කරනවා තමන්ගේ සංසාරේ පිනට ලැබෙන සමහර තානාන්තර තනතුරු පවු කරන්න භාවිතා කරනවා. මේ ඔක්කොම සසරේ පිනට ලැබුණේ. නමුත් දැන් ඒ සසරේ පිනට ලැබිච්ච දේ දැන් භාවිතා කරන්නීම පින් උතනේ පවු කරන්නේ. මොජු නමාත්‍යවරයා තමන්ට මේ ජීවිතේ ලැබිච්ච පිනට ලැබිච්ච මේ මහා ලාභය ඔහු නූගතෙක්සේ පරිහරණය කරේ නැහැ අතිශේම ප්‍රඥාවන්තෙක් හැටියට තමයි ඒ දවස් හත ඔහු භාවිතා කළේ ඒ දවස් හත ඔහු සංසාරේ අති විශාල සැප සම්පත් ගොඩක් ලබා ගන්න පුළුවන් වෙන විදියට පින් උතුණි සසරට ආයෝජනයක් කරා පිනට ලැබිච්ච ජීවිතය සසරට ආයෝජනයක් කරා ඒක තමයි ප්‍රඥාවන්ත බව මෑත කාලෙත් එහිමයි අපි ඕනතරම් දැකලා තියෙනවා සමහර අය
මේ දුර්භික්ෂ කාලේ මේ දුර්භික්ෂ කාලේ තමන්ට පිනට ලැබිච්ච ජීවිතය මේ සංසාරයට ආයෝජනය කරගෙන ජීවත් වෙන ඉන්න අදටත් ඉන්නව හිමය මම නිතර මේ කාරණා මතක් කරලා තියෙනවා මෑත කාලෙත් එහෙම බොහොම ප්‍රඥාවන්ත සද්ධාවන්ත පිරිසක් තමන්ගේ නිවස භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට පූජා කරලා වස් කාලී ඒ බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට අප උපස්ථාන කරනවා ඒ අප උපස්ථාන කරන විදිත් සාමාන්‍ය පිංගුතුනි මෙහෙම ප්‍රසිද්ධිය කියන්න පුළුවන් දෙවලුත් නෙවී කෙනෙක් කියන්නේ බැරි කමක් නැහැ අර දුෂ්ප්‍රාඥ බව නිසා මන් දනෝ බොහෝ දිනක් පව් කරගනී කියලා ඒ වහලා එතකොට හිතන්නකෝ कोई तरह उसस विधियट ये पूजावल करा अतिशय उसाकार पिंगुतरी पूजावल टीकानी थिंग मी वस्काली मी वस्तुन्मासे हरियट आनंद हामुदुर इदा पदुमुत्र भागतु नहसे गी खाली सुमन कुमारे विला इंदगेन बुद्ध प्रमुख संगरात्नेट उपस्थान करावा गे पिंगुतरी ए पिंगुतुंग अद मी बुद्ध प्रमुख संगरात्नेट उपस्थान करानी इतने तेने विशेषम कारण तम पिंगतुनि ये तमंगे निवस पूजकरपु ये पिरिस एतुलु ये सत्पुरुष कल्याण मित्र पिरिसट महाप्राज्ञावंतेकुगे अनुशासना लभिला ये सियल्लोम पिंगतुनि मे वस्तुन्मासे पटंगतु दवसिंदला मे मोहत वेनतेक्म अटसिल समाधंगला इन्नि बहो दिने मे वेनतेक्म अटसिल समाधंगला इन्नि वस्तुन्मासेम दैन वस्तुन्मासे दिन किवर तीन बलने पटंग दवस दवस पवारने हरियट निवर दिव दवस दिवेलाहारगे पिंगुतनी सवस्काले दहवाले पान वर्ग पाने करला बुद्ध प्रमुख संगरत्न उपस्थान करमी तमंगे दवस गत करना मुन तर पुण्यवंत जीवित बलने वट लुकूम लाभ को जीवित वल्ट लभुनमी कल्याण मित्र संपत्ति उंगे जीवित विनस्करण लुकू हय्याकुना अद उंगे जीवित गत करण बल अद समाज अपट दकिन दकिन हेमतनक मिनसु पौकरण अभी अभी नितर कीलती कुछर पौकरण मी खाली नम इहेम खाले बलन को थमंट लभिच ये वटिन जीवित अट वटिन कमग्दे मी संसारी अट पुण्यवंत जीवित आयोजन हेटी हेम सितुवेली पहलवे पिंगोतनी संसारी कर पिंती मटन इन सब इन तेनगन उब दुख उब हेम विलावक बलान थमंग इन तनी कुहुमहरी इंदगी इहलटी अन्न उब मे जीवित बहुभोग संपत्तिलांगिता अल्पभोग सहित किलाइपुनाट मी सासनी ओहट पींकर अवस्था ने किल ओण तरंग अवस्था तीन पिंगुतनी पींकर हेतट धर्मी हेटियट मे दानपति की तनु तुट अन्न पुलवंग इकम किंगुतनी मे बोगाड़ुकनाट पहसुंग अन्न पुलवा धाम पहसुंग दानपति अंग विन पुलवा मे बोगाड़ुकनाट अल्पभोग सहित किनाट दुपत किनाट तमय इता इक्मंट दानपति अंगेन पुलवांगी गुडदने दानपति अंगेन हरी अमार अपेपिंगत इन तेनगेने अपेपिंगत दुक्न इन तेने पिंगत पुलवंतर पिंकर बला दा दमंट तीन हटियट दिन्न अभी तीन हटियट की बहुदे आगे अलपदे दिन अने तमंट तीन प्रमाण उपरीमाकार दा दिन्म जीवित तमंगे जीवित सकस्कर पुलवांग तमंगि हित मे पिन्नट नेंबुरु करगत्तो अपे पिंगतु मे बुद्ध शासने तुले तमंगे संसारिट वटिन कमक हदागत्तु किनिक बवट पत्तिनवा हेम विलावकम ससरट वटिन कमक हदागन्न मे जीवितट नेमे इकिनिकाट नेमे तमंगे संसारिट वटिन कमक हदागन्न हेम मोहतकम निवरदिव धर्मे श्रवणे करला ए धर्मेट अनुकूलव तमंगे जीविते पिंगतुने पोषणे करगन्न बलन्न बलन्नको संसारे हेम जीवित लवप की दिन तमंगे जीवित पुण्यवंत जीवित बावट हरवगिन तीन वे उदाहरण की अभी अनुरुद्ध हामुद्रु
අනුරුද්ධ හාමුදුරුවන්ගේ ජීවිතේ අති විශේෂ සම්දිස්ථානයක් තමයි මේ කාශ්‍යප භාගතුන් වහන්සේගෙන් පස්සේදී අපේ භාගතුන් වහන්සේ පහළ වෙන්න කලින් ලැබිච්ච අබුද්ධෝත්පාද කාලේ මේ අන්නබාර කියලා දුගීක් වෙලා ඉපදීම දවසක් උපරිට්ඨ කියලා පසේ බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ දිහා බලනවා අද මම කාටද පිහිට වෙන්නේ කියලා උන්වහන්සේ නිරෝධ සමාපත්තිය සමවැදලා නැගිටපු තෙරුන් වහන්සේ නමක් උන්වහන්සේ ඒ වෙලාවේ දැක්කා මේ අන්නබාර අන්නබාර කියන්නේ බොහෝම දුප්පත් මිනිසෙක් පසේ බුදුරජාන් වහන්සේ අන්නබාර එන මාර්ගයේ දිහාවට පිඳපාතේ වැඩියා වඩිනකොට පසේ බුදුරජාන් වහන්සේව දැකලා සද්ධාවන්ත සිතුවිලි උපදවාගෙන උන්වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා අහනවා ස්වාමීනි අද දානිටියමක් ලැබුණාද පසේ බුදුරජාන් වහන්සේ පිළිතුරු දෙන්නේ කොහොමද පිනැත්ය ලබන්නේමි ලැබිලා නැහැ ලැබීමට බලාපොරොත්තුවක් තියෙනවා සාමාන්‍ය පින්වතුනි මේ ශාසනෙහි මේ ප්‍රතිග්‍රාහකයාගේ ළඟ තියෙන විශේෂ ගුණයක් තමයි දායකයාගේ යමක් ඉල්ලන්නේ නැහැ කියන එක ඉල්ලනවා කියන එක උසස් බවක් නෙවෙයි ඒක දුර්වල බවක් එනිසා පසේ බුදුරජාණන් වහන්සේ ඉල්ලන්නේ නැහැ බලාපොරොත්තු වෙන විතරයි කියන්නේ ඒක තාම ලැබිලා නැහැ දානේ අන්න බාර කියනවා සාමීනිය හොනන් මොහොතක් වැඩ ඉන්න මට මොහොතක් වැඩ ඉන්න අවසර දෙන්න කියලා අන්න බාර වහාම ගෙදර ගිහිල්ලා බිරිඳගෙන් අහනවා සොඳුරිය අද මොනවද ඉුවේ මේ දේවල් ඔයලා තියෙන්නේ කියලා බිරිඳ කිව්වම අන්න බාර බිරිඳට කියනවා සොඳුරිය පසේ බුදුරජාන් වහන්සේ නම පිණ්ඩපාතේ වැඩලා ඔබත් දන්නවා අපි මේ ගෙදර ආහාර විසින්නේ හරි දුර්ලභව හැබැයි එහෙම දුර්ලභව සමහර දවස්වලට අපි පිසිනකොට අපිට කන්න තිබුණට සමහරලාට අපිට දෙන්න කෙනෙක් නැති වෙනවනේ සොඳුරිය සමහර වෙලාවට දෙන්න කෙනෙක් අපට මුණ ගැහිලා තියෙනවා නමුත් නුඹත් මමත් දන්නවා අපිට දෙන්න දෙයක් නැති වෙලා තියෙනවනේ නමුත් සොඳුරිය අද අපිට දෙන්න දෙයක්ත් තියෙනවා දෙන්න කෙනෙකුත් ඉන්නවා මතු සංසාරීදිවත් මෙවන් දුප්පත් ජීවිතයක් නුඹටවත් මටවත් නොලැබේවා කියලා හිතලා අපි මේ ටික දන් දෙමු බිරිඳති තාම සද්ධාවන්තයි දෙන්නෙක් එකතු වෙලා තමන් ගෙදර පිසපු ආහාරය දන් දුන්නා දිල ප්‍රාර්ථනාවක් කරනවා ස්වාමීනි මේ දාන විපාකයෙන් නිවන් දකින්නකම් මට නැහැ කියන වචනේ මගේ දෙසවනට නොඇසේවා කියලා මට නැහැ කියන වචනිය මගේ කන් දෙකට ඇසෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළා උන්වහන්සේ චිත්තම් පච්චිතම් තොයිහං කියලා පින් අනුමෝදන් කරලා උන්වහන්සේ ත්‍රිං වැඩියා එදායේ දානේ අනුමෝදන් වෙනකොට අන්නබාර දානේ පූජා කළ ප්‍රාර්ථනාව කරනකොටම අන්නබාර දාසකම් කරපු සුමන සිටුවරයාගේ ළඟ හිටපු සුමන සිටුවරයාගේ අධිගෘහිත දෙව්දුව සාදුකාර දුන්නා සිටුතුමා අහනවා ඈ බොල නුඹ අද දෙදැක්කේ මම දන් දෙනවා ඉතින් දෙව්දුව කියනවා සිටුතුමනි මම සාදුකාර දුන්නේ නුඹේ දානිට නෙවෙයි මම සාදුකාර දුන්නේ අන්නබාරගේ දානිට සිටුතුමාගේ හිත තවත් සංවේදී වුණා මෙච්චර කල් මම දන් දුන්නා මගේ දාණය දැකලා එක දවසක් සාදුකාර නොදුන්නු මේ දෙව්දුව මගේ ළඟ වැඩ කරන මට දාසකම් කරන දාසයාගේ දාණය දැකලා අනුමෝදන් වුණා මොකද මේකට හේතුව එහෙම කියලා අන්නබාරගේ ළඟට ගිහිල්ලා පිණ්ඩපාතය ඉල්ලනවා ඒ දාණය තරම් විශේෂයි කියලා හිතලා ඉතින් ඒ වෙලාවේදී අන්නබාර කියන මේ දාණය දෙන්න බෑ ඊළඟට ආයිමත් කියනවා මම එහෙනම් නුඹට සල්ලි දෙන්නම් නුඹට පුළුවන් ද මට මේ පින අනුමෝදන් කරන්න අන්නබාර මොහොතක් ඉන්න කියලා පසේ බුදුරජාන් වහන්සේගෙන් ගිහිල්ලා මේ කහනවා පසේ බුදුරජාණන් වහන්සේ අන්නබාරට උදාහරණයක් කියනවා අන්නබාර අහන්නේ ස්වාමීනි මම මෙහෙම මගේ දාණය දුන්නොත් දාණේ පින දුන්නොත් මට තියෙන පින අඩු වෙනවද කියලා අහන්නේ උන්වහන්සේ උදාහරණයක් කියනවා යම් ගමක එක මිනිසෙක් කුපිලාම්පව පත්තු කරලා ඒ ලාම්පු එළියෙන් ගමිනු කොම ඇවිල්ලා තම තමන්ගේ කුප්පි ලාම්පු පත්තු කරගෙන යනවා අර පළවෙනි කෙනාගේ දැල්ල අඩු වෙනවද නැත්නම් ගමි ආලෝකේ වැඩි වෙනවද ඇහුවා අඩු වෙන්නේත් නැහැ ගමි ආලෝකේ වැඩි වෙනවා කිව්වා ඒ වගේ තමයි නුඹ පින් අනුමෝදන් කරොත්
නුඹේ පින තව තව වැඩි වෙනවා කිව්වා. මේ ප්‍රීතියෙන් අන්න බාර ගිහිලා සිටුවරට දානි අනුමෝදන් කළා. සිටුවරේ සල්ලි දුන්නට ගත්තේ නැ පින විකුණන්නේ කිව්වා. ආන් ඒ වෙලාවේ අන්න බාරට කියනව නෑ මම නුඹගේ ගුණියට මේ කහවණු 10 දෙනු එක ගන්න කිව්වා. එදාම සුමන සිටුවරයත් එක්ක රජු මුණ ගෙහෙන්න ගියා. එදා රජතුමා මේ අන්න බාරේ දිහා බොහොම විශේෂයෙන් බලාගෙන ඉන්නවා. සුමන සිටුතුමා අහනවා මහරජ ඇයි මේ මිනිසයාගේ දිහා හමුතු විදිහට බලාගෙන ඉන්නේ? විශේෂයෙන් බලන්නේ මොනවද? රජතුමා කියනවා මම කවදාවත් දැකපු නැති මිනිසෙක් නිසා මම මේ බැලුවේ. සොමන සිටුවරයා කියනවා නෑ මහරජ ඔබ කලේ වරදක් නෙවෙයි. ඇත්තටම මහරජ මේ අන්න බාර කියන්නේ විශේෂයෙන්ම බලන්න ඕන කෙනෙක් කියලා ඔහුගේ අර පින්කමගෙන රජුට මතක් කරාම රජුත් සතුටු වෙලා පින් අනුමෝදන් වෙලා රජුත් කහවණු 1000ක් අන්න බාරට දුන්නා. ඒ සොමන සිටුවරයා අන්න බාරට පොරොන්දු වෙනවා. මන් ඔබගේ ওই දුප්පත් ජීවිතේ නැති කරලා මන් ඔබට නිවසක් හදලා දෙන්න. එහෙම කියලා සොමන සිටුවරයාගේ සේවකයන්ව යවනව එක ඉඩමකට අන්න බාර නම් ගියක් හදන්න. සේවකයෝ ගෙපල කපන්න උදුළු පහරමේ ඉඩමේ පොළවට ගහනකොට උදැල්ලට ආවේ පස් පිඩල්ලක් නෙවෙයි රන් පිඩල්ලක්. වහාම සොමන සිටුවරට මේක මතක් කරාම සිටුවර රජුට මතක් කරා. රජතුමා රාජපුරුෂයෝ එව්වා ඒ ඉඩමේ තියෙන රත්තරන් ටික රතවල පටවගෙන ඉන්න කියලා. රාජ සේවකයෝ ඇවිල්ලා අර ඉඩමේ තියෙන රත්තරන් ටික පටවනවා රතවලට රජුට ගෙනියන්න කියලා. එහෙම පටවනකොට ඔවුන් දාන දාන රන් පිඩලි රතවලට වැටෙන්නේ පස් පිඩලි වෙලා. මේක රජුට මතක් කරාම රජු කියනවා නුඹලා ඔය ධනිය පටවන්න අන්න බාරගේ රත්තරන් කියලා. එහෙම කියලා පටවනකොට තමයි ඔවුන්ට අර රත්තරන් ටික පුරව ගන්න පුළුවන් වුණේ. දුගී දුප්පත් වෙලා අනුන්ට දාසකම් කරපු මේ අන්න බාරේ ජීවිතේම මහ ධනවත් සිටුවරෙක් බවට පත් වුණා. මොකද්ද? දානය. දානයම තමයි හේතුව. අපි බුදුරජාන් වහන්සේගේ කාලෙදී කොහොමද අනුරුද්ධ හාමුදුරන්ට මේ දානේ විපාක දුන්නේ? එදාර කර ප්‍රාර්ථනාව දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් ලැබලා අපේ භාගතුන් වහන්සේගේ ශාසනයේ අනුරුද්ධ කුමාරය වෙලා ශාක්‍ය කුලෙ ඉපදුනාම මේ කුමාරයා කිසි දවසක පින් උතුරන්නේ නැහැ කියන වචනේ අහලා නේ. ආන්නෙත් නේ. ඒකට දවසක් හරි අපූර්ව සිදුවීමක් වෙනවා. දවසක් මේ අනුරුද්ධ කුමාරය සෙල්ලම් කරනවා. තමන්ගේ වයසේ ළමයික සෙල්ලම් කරනවා. කුමාරය හරිම ආසයි කැවුම් කන්න. එදා කැවුම් බඳුනකුත් අරගෙන ගිහලා සෙල්ලම් කරනකොට කුමාරය අනිත් ළමයික කැවුම් ඔට්ටුවක් අල්ලනවා. කුමාරය පරදිනවා. ගෙදරට පණිවිඩයක් කළා ආයෙමත් කැවුම් ටිකක් ගෙන්නවා ගන්නවා. ආයෙත් ඔට්ටුවක් අල්ලනවා ආයෙ පරදිනවා. ඔහොමම ගෙදර තිබිච්ච කැවුම් ඔක්කොම ඉවරුණා. අම්මා ඊළඟට සේවකයාගේ අතේ පණිවිඩයක් යවනවා. කුමාරයට කුමාරය අම්මා කිව්වා කැවුම් නැහැ කියලා. කුමාරය දැන් කවදාවත් නැහැ කියන වචනේ අහලා නැහැ. ඒ නිසා කුමාරයා සේවකයට කිව්වා ආ කමක් නැහැ නං අම්මට කියනකොට නැති කැවුම් එවන්න කියලා. මොනවද මේ නැති කැවුම් එවන්න කිව්වේ? කුමාරය හිතුවේ මේ නැහැ කියන වචනය කැවුම් වලට කියන නමක් කියලා. මොන හරි විශේෂ කැවුම් වර්ගයක් කියලා හිතුවේ. ඒ නැහැ කියන වචනේ කවදාවත් අහලා නැහැ. ඉතින් අම්මා මේක දන්න නිසා අම්මා කුමාරයාට මේක තීරුම් කරවන්න හිස් රත්තරම් පාත්‍රයක් අරගෙන රත්තරම් පියනකින් වහලා සේවකයෙක් ඇති යව්වා. මොති ස් පාත්‍රය කුමාරයාගේ පිනට හිස්ව ගෙනියන්න බෑ. නගර ආරක්ෂක දෙවියන්ගේ හිස රිදෙන්න ගත්ත කුමාරයාගේ පිනට ඒ පිනට බාධා කරන්න මේ ලෝකේ කාටවත් බෑ. ඉතින් නගර ආරක්ෂක දෙවිවරුත් දිව්‍යමී කැවුම් වලින් පාත්‍රය පිරෙව්වා. ඒ පාත්‍රය ගිහිල්ලා කුමාරයාට දුන්නම කුමාරයා අර කැවුමෙන් එකක් කෑවම වෙනද කිසි දවසක නොකාපු තරමේ පුදුම රසකේ කැවුම් වල තිබුණා. මොකද දිව්‍යමේ කැවුනේ. කුමාරයා ගිල අම්මට චෝදනා කරනවා මේ තරම් රසවත් නැති කැවුම් ඇයි මට මෙච්චර දවසක් හදලා නොදුන්නේ කියලා. නමුත් එදා කුමාරයාට ඒ කාරණා පැහැදිලි කරලා දුන්නා අම්මා.
බලන්න පිංගුතනි අර එකනේ කියන්නේ පිංකල ඇත්තෝ දෙලෝම සතුට වෙනවා කියලා ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ බයත නන්දති පුඤ්ඤම්මේ කතන්ති නන්දති බියෝ නන්දති සුගතින් ගතෝ පිං කරප කෙනා දෙලොව ජීවිතයේම සතුට වෙනවා එනිසා අපේ පිංගුතුන් සසරේ මතුමතු ජීවිතවල මහ භෝග මහ සැප සම්පත් ලබන්න නම් අපේ පිංගුතුන් දන් දෙන්න අර සුමනා සූත්‍රයේ භාග්‍යතුන්න්සේ දවසක් දේශනා කරනවා එක මාලිගාවක ළමයි දෙන්නෙක් උපදිනවා එක්කෙනේ සිටුවරට දාව අනිත් කෙනා දාසියට දාව දාසීගේ කුසේ දාසියට දාව දෙන්නම එක දවසේ ඉපදුණු නිසා එක ළඟ තිව්වේ දාසයාගේ පුතා පොල්කොල පැදුරක සිටුවරගේ පුතා හොඳ ඇඳක දින කිහිපයක් ගියන් පස්සේ දර ඇඳේ ඉන ළමයා පොල්කොල පැදුරේ ඉන්න ළමයට කතා කරලා කියනවා මං ඔබට කිව්වනේ දන් දෙන්න කියලා ඔන්න දන් නොදුන්නු එක විපාක කිව්වා ඔක සුමනා රාජකුමාරිකාවට ඇහුණා ඈ ගිහිල්ලා භාග්‍යතුන් හන්සේගෙන් මේක විමසනකොට කියනවා ඔය දරුව දෙන්නම කාශප භාග්‍යතුන් හන්සේගේ ශාසනෙහි පැවිදිලා හිටපු භික්ෂුන් හන්සේලා දෙනම දෙන්නටම සම සද්ධාව සම සීලිය සම ප්‍රඥාව තිබුණා හැබැයි එක්කෙනෙක් දායකේ කණිත් එක්කෙනා දායකේ එක්කෙනෙක් දන් දෙනවා අනිත් කෙනා දන් දෙන්නේ නැහැ පින්ඩපාතේ කරගෙන එනවා එක්කෙනෙක් දන් දුන්නට අනිත් කෙනා දන් දෙන්නේ නැහැ අර දන් දුන්නු කෙනා හැම ජීවිතයක මුසස් ජීවිත ලැබුවා දෙවියෙක් උනත් අන්නේ දෙවියන්ට වඩා කාරණා පහකින් අග්‍රස්ථානෙ ලැබුවා මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් එහිමයි පැවිදි ජීවිතයක් ලැබුවමත් එහිමයි සමේ දානියම තමයි කෙනෙකුගේ ජීවිතේ සැප සම්පත් ලබා දෙන්නේ සැපේ ලැබෙන්නේ දානිය නිසා සැප නොලැබෙන්නේ දන් නොදුනු නිසා එනිසා අපේ පිංගුතුනුත් මේ ලැබිච්ච ජීවිතය කොහොම හරි සසරට ප්‍රයෝජනවත් වෙන විදිහට භාවිතා කරන්න අපේ පිංගුතුන් පුළුවන් තරම් මේ දානේ කියන කාරණාව සම්පූර්ණ කරන්න ලැබෙන හැම අවස්ථාවකම කොහොම හරි කුසල් වඩන්නට වෑයම් කරන්න එහෙම කුසල් වඩන්න අපේ පිංගත් හැම දිනාටම මේ උතුම් සද්ධර්ම දානීය මහ උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ වෙලාවේ දේශනාව නිමවටපත් කරනවා හොඳ එහෙමනම් අද දවසේ මේ උදාර ධර්ම දේශනාව සිදු කරලා රැස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මියෝ විශේෂයෙන්ම පළමු කොටම අපි පින් අනුමෝදන් කරනවා නෙත්නාලිකාවේ සභාපතිතුමන්ට ඒ වගේම සාමාන්‍ය අධිකාරතුමන්ට කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම මේ උතුම් ධර්ම දානමී පින් අනුමෝදන් වේවා ඔවුන්ගේ සිල් යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම සරප්‍රකාරෙම සාර්ථකමත් වේවා ඔවුන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා අපි පින් අනුමෝදන් කළා ආශිර්වාදයේ කරනවා රැස් කරගත්ු සියලුම පින් මගේ නමීමිය පරිලෝකියපු මාගේ මෑණියන්ට පින් අනුමෝදන් වේවා මගේ මියගේ පියාණන්ට පින් අනුමෝදන් වේවා මා පැවිදි කරපු ගුරු දේවෝත්තමෙන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා පැවිදි ජීවිතයේ උදව් උපකාර කරපු සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමන් මගකට මට අවවාද අනුශාසනා ලබා දුන්නු කල්යාණ මිත්‍ර සත්පුරුෂ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා නිරන්තරයෙන් මෙවැනි උතුම් ධර්ම කරුණු අපේ පින්වතුන්ට මේ විදියට කියලා දෙන්නට මාව දහමින් පෝෂණය කරන මාගේ පරම ගුරු දේවයාණන්ටත් මේ සීල පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට මේ උදාර පින උතුම් පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං